ධර්මශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයම වේවා උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා අපි සාදු සිත පෙරදරිව තැන්පත්ව සෝදානම් වෙමු අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ සිය ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණු පෙරදරිව පොකුණු විට හේනේගම ජයන්ති මාවතේ අංක 124 දරණ නිවසේ පදිංචි සජිනී උත්පලා සුමතිපාල මහත්මිය සහ කුෂාන් හේමන්ත පෙරේරා මහතා අමරා සේනානායක මහත්මිය ඉන්දුනි සුමතිපාල මහත්මිය පුණ්‍යා කුඩකොළව මෙනවිය පෙරම්පුලි ආරච්චිගේ කාන්ති යනාය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනි ඔබ වහන්සේව ඊතාත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වෙලා එකතු වෙලා ඉන්න වෙලාව. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ කියන ඒ බුදු ගුණයත් ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අපි ධර්මයේ සඳහන් කරනවා තිපරි වට්ටන් ද්වාදසාකාරං ආකාරයට මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මෙන්න මේ තිපරි වට්ටන් ද්වාදසාකාරං කියන්නේ මොකක්ද? කොහොමද මේ චතුරාරි සත්‍ය පරිවර්ත තුනකින් ආකාර 12කින් අවබෝධ කරන්නේ? මෙන්න මේ කාරණියයි අද අපි කතා කරන්නේ. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ගේ බුදු ගුණ එකම බුදු ගුණයක් වේවා. අපි මේ බුදු ගුණේ නිරන්තරයෙන් සිහි කරනවා නම් මෙනෙහි කරනවා නම් අප්‍රමාණ පිනක් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දේශනා කරා මහණෙනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් මෙනෙහි කරනවද සිහි කරනවද
යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා පුඤ්ඤාභි සඳ කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා. මේ බුදු ගුණ අචින්ත්‍යයි අප්‍රමාණයි. අපිට ප්‍රමාණ වශයෙන් සීමා කරලා ප්‍රමාණ කරලා මෙන්න මෙච්චරයි බුදු ගුණ තියෙන්නේ කියලා අපිට විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි සාමාන්‍යයෙන් අපි නවාරහදී බුදු ගුණ ගැන අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ චතු විසරද බුද්ධ ඥානයන් ගැන අපි කතා කරනවා. තෙසැත්තෑ ඥාන ගැන අපි කතා කරනවා. සූවිසි ප්‍රත්‍යඥාන ගැන අපි කතා කරනවා. අපි මේ විදියට බුදු ගුණ තව දස බල ඥාන මේ බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ අපි මේ විදිහට වෙන වෙනම අපිට වැටහෙන විදිහට අපි විස්තර කරත් බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකින් දේශනා කරනවා මහණෙනි කල්පයක් ආයුෂ ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේක උපමාව මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ කල්පයක් ආයුෂ ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම ධර්ම මාත්‍රකාවක් කාරණයක් දේශනා නොකර කල්පයේ පුරාවටම බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණම විස්තර කරමින් දහම් දෙසනවා මහණෙනි කල්පේ අවසන් වෙලා ගියත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියනවා එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාම විස්තර කරමින් එක දිගට දහම් දෙසුවත් ඒ කල්පේ අවසන් වුණත් බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ විස්තර කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. බුදු ගුණ අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන අපේ හිත අපිට අල්ප මාත්‍ර වශයෙන් හෝ පහද ගන්න පුළුවන් නම් අචින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ තුල අපට ලැබෙන විපාකයත් අචින්ත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පටිච්ච සමුප්පාදය මේ ගාම්භීර ගැඹුරු ධර්ම කොටස් ගැන අපි බණ අහනවා ඔබ ඉගෙන ගන්න ඔබ බණ අහලා ඇති. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ඇස් දෙකෙන් දුටු පමණින් සාදු කියලා දෑත් එකතු කරලා වන්දනා කර පමණින්ම අකුසල් යටපත් වෙලා සුගතිය ඉපදිච්ච මහා පින්වන්ත සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම කරුණාවකින් මේ ලෝක සත්වයන්ට පිහිට උනේ. දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන ලෝක දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තමය? එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක වයස කම්ම කෙනෙක්. එදා දවසේ ඒ අම්මගේ ආවිස අවසන් වෙනවා. අනතුරකින් මරණයටපත් වෙනවා. වයසට ගිය සිහි කල්පනාවක් ටිකක් අඩු කුදු ගැහිච්ච හැරමිටියක් අරගෙන පාරක් දිගේ යන අසරණ අම්ම කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ අම්මගේ හිත පැහැදුනොත් ඒ සිතුවිල්ල ඇති සුගතිය උපදින්න අකුසල් යටපත් වෙලා සුගතිය උපදින්න ඒ සිතුවිල්ලත් ඇති. ආනන්ද හාමුදුරන්ට කතා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ මේ අම්මා පාරක් දිගේ ඉස්සරහට වඩිනවා බුදුහාඳුර දැක්කා බුදු ඇසින් උන්වහන්සේ දිවසින් දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ අම්මයින පාරට විරුද්ධ පැත්තේ වෙනත් පාරකින් වැඩම කරලා මේ අම්මා ඉස්සරහටම ඇවිල්ලා මේ අම්මා ඉදිරියෙන්ම වැඩ සිටියා. දැන් අපි දන්නවා පාරේ සමහරලාට අපි ඉස්සරහින් හම්බෙන අය අපිට ඉස්සරහින් ඇඟේ නොවැදී ඒ යන ගමන් යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අම්මා ඉදිරියෙම නතර වෙලා කුදු ගැහිච්ච බොහොම වයසට ගිය හැරමිටියක් අරගෙන මේ පාර දිගේ ඉස්සරහට එන අම්මා බැලුවා කවුද මේ මගේ ඉස්සරහ නතර වුනේ? මේ කවුද මේ මං ඉස්සරහ හිටගත්තේ? එහෙම නතර වෙලා ඔළුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරු ඉස්සරහට ඇවිල්ලා කියනවා අම්මේ හිත පහදව ගන්න. මේ අම්මා ඉදිරියේ වැඩ ඉන්නේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්. හිත පහදව ගන්න. අර අම්මට ඔය සිතුවිල්ල විතරයි ඒ කනට ඇහිච්චේ වචනෙට හිත පැහැදුනා. අර හැරමිටියත් බිම තියලා අමාරුවෙන් දන ගහලා අනේ සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එපමණයි
බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය අපි දෙයියන් කියෝ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග ඉදිරියට වැඩියා මේ අම්මාර හැරමිටියත් අරගෙන ඉස්සරහට යනවා දැන් හිත පැහැදිලා අනේ කොච්චර වාසනාවක්ද කොච්චර ලාභයක්ද එවැනි උතුමන් වහන්සේ නමක් මගේ ඇස් දෙකෙන් දැකලා අනේ මං අද වන්දනා කරා ඒ සිතුවිල්ලම හිත හිතා යනකොට කුලප්පු වෙච්ච එළදෙන පාරයිනේ ඉඳලා මේ අම්මට ඇන්න එහෙම ඇදගෙන වැටුණා මිය ගියා නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකෙ ඉපදුණා ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා හිතේ ඇතිවෙච්ච පැහැදීම දැන් බලන්න මේ අම්මා මේ බුදු ගුණ ගැන විස්තරාත්මකව දන්න අම්ම කෙනෙකුත් නෙමෙයි ධර්මයේ ගැන හිත පැහැදිලා තෙරුවන් සරණ ගිය අම්ම කෙනෙකුත් නෙමෙයි කාලයක් බණහපු උපාසිකාවකුත් නෙමෙයි මරණාසන්න මොහොතේ අවසාන වෙලාවේ අර අනතුර වෙන්න සුළු මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහදවාගෙන වන්දනා කරලා ඒ හිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය අකුසල් යටපත් වෙලා ආසන්න කුසලයක් හැටියට බලවත් වුණා සුගතිය උපදින්න තරම් ඒ නිසා පින්වතුනි එවැනි සාදුකාරයකින් වන්දනා කිරීමකින් එවැනි පිනක් රැස් වෙනවා නම් අවබෝධයෙන් දැනගෙන බුදු ගුණ මෙනෙහි කරන කෙනෙකුට බුදු ගුණ සිහි කරන කෙනෙකුට කොයි තරම් විශාල පිනක් කුසලයක් තමන්ගේ චේතනාව තුළ රැස් කර ගන්න පුළුවන්ද අද අපි බලමු මේ ධර්මානුශාසනාව තුළ බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ අතර මේ ගුණයන් අපි කවුරුත් දන්නවා පුංචි කාලේ ඉඳන් පොඩි දරුවෙක්ගෙන් ඇහුවත් බෞද්ධ පවුලක ඉපදිච්ච දහම් පාසලකට හරි ගිය ඉස්කෝලේකට ගිය එහෙම නැතත් ගෙවල් වල ආච්චිලා සියලා බුදුන් අඳිනකොට පොඩි කාලේ ඉඳන් කියලා දෙනවා පුතේ මෙහෙමයි බුදු ගුණ කියන්නේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන්න සම්පන්නෝ සමහරලාට මේකේ තේරුම දන්නේ ගාථාවේ හැබැයි ගාථාව මතකයි බුදු ගුණ ටික මතකයි එතකොට මෙන්න මේ ගාථාව තුල අපි අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා කියලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ කොටස් 9කට හකුලවලා බුදු ගුණ 9ක් හැටියට මේ ගාථාවෙන් අපි වන්දනා කරනවා සිහි කරනවා එතකොට මේ ගාථාවේ අපි සම්මා සම්බුද්ධ කියන ගුණේ ගත්තොත් අපි බොහෝ වෙලාවට අපි දන්නේ අපි දැනගෙන තියෙන්නේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම චතුරාරි සත්‍ය ධර්මයේ බෝධි මූලයේදී අවබෝධ කරගත්තා. අන්න ඒ නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා කියලා අපි දන්නවා. ඒක හරි. හැබැයි අපි මේ කාරණේ තවත් විස්තර ඇතුව තේරුම් ගන්නට ඕනේ. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ ගුරු උපදේශ රහිතෝ මේ ධර්මයේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගැනීම පිණිස මහා කල්ප අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරගෙන ආ සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා සාරා සංකේය කල්ප ලක්ෂයක් ඊටත් පෙර බුදු කෙනෙක්ගෙන් විවරණ ගැනීම පිණිස මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරන්නට ඕනේ. සසරේ මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් සත් අසංකේය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරනවා. වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරමින් නවාසංකේය කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරා. ඊට පස්සේ තමයි දීපංකර පාද මූලේ අෂ්ට ධර්ම සමව දහණයෙන් විවරණ ගන්න. ඒ විවරණ ගත තැන ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක්ම දස පාරමී සම්පූර්ණ කරන. සසරේ පවා පාරමී අතර තියෙන ප්‍රඥා පාරමිතාව. සසර පුරාම ඒ නුවණ ධර්මාවබෝධයේ පිණිස ප්‍රඥාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ආව. සංසාරිකව පුරුදු කරගත්ත පුණ්‍ය ශක්තිය බලවත් බුදු වෙන ආත්මේ පවා උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් අපිට හිතා ගන්නවත් බැරි
පුදුමාකාර දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරා. දැන් බොහෝ වෙලාවට සමහර කෙනෙකුට මේ සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය ගැන ඇහෙද්දී කෙනෙක් හිතනවා ඉතින් ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්තා නම් අපි අහලා තියෙනවානේ උන්වහන්සේ ආලාර කාලාම ළඟට ගිහිල්ලා යමක් ඉගෙන ගත්තා. උද්දක රාමපුත්ත ගිනුත් යමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒ අය ගුරුවරු නේද කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ එදා ඇසලපුන් පොහෝ දවසේ අබිනිෂ්ක්‍රමණය කරලා රම්මේ සුරම්මේ සුබ මාලිගා අතහැරලා එදා චන්න එමතියා සමග කන්ත කසු පිට නැගලා අබිනිෂ්ක්‍රමණය කරා. බොහෝ දුරක් උන්වහන්සේ ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වෙලා කල්පනා කරා මෙතනින් එහාට මා තනියම යා යුතුයි. ඉස්සල්ලාම කෙස් වැටිය මගුල් කඩුවෙන් කපලා උන්වහන්සේ අහසට විසි කරා සත්‍යක්‍රියාවක් කරලා මට ඒකාන්තේ ලෝතුරා බුද්ධත්වය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට විසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ නතර වුණා. මහා බෝසතාණන් වහන්සේගේ කේච ධාතුන් වහන්සේලා සක්‍ර දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන දෙව්ලොවට ගිහින් සිළුමිණි මහා සෑය මැව්වේ ඒ කේච ධාතු තැන්පත් කරලා. ඊළඟට උන්වහන්සේගේ අර මගුල් කඩුව ආභරණ රාජකීය වටිනා ආභරණ ඔක්කොම දුන්නා චන්න ඇමතියට. ඔබ මේවා අරගෙන ආපහු යන්න. නමුත් උන්වහන්සේ ඇඳගෙන ඉන්නේ වටිනා රාජකීය සළුපිලි. මේවා නම් ශ්‍රමණේකට සුදුසු නෑනේ කියලා හිතනකොටම ගටිකාර බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම ලෝකවල දෙව් බමුන් පිරිවරාගෙන සාදුකාර දීගෙන අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරා. ඒ සිවුරු පිරිකර උන්වහන්සේ දරාගෙන ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රයුගල අතේ තියාගෙන ආයම සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තින් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. ඒ ගිහි වස්ත්‍රයුගලත් යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ නතර වෙනවා. ඒ වෙලාවේ අර ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගෙන බඹලවට ගිහිල්ලා එදාම චෛත්‍යයක් මවනවා. ඒ තමයි සළුමිණි සෑය. එතකොට අපේ බෝසතාණන් වහන්සේ උතනින් මහා වනාන්තරයේට මේ සිවුරු පිරිකර දරාගෙන තනියම කැලේ ඇතුළට ගිහිල්ලා අනුපිය කියන අඹ වනේ සති දෙකක කාලයක් පැවිදි සුවයෙන් ගත කරා කියන අර රාජකීය ආරක්ෂාවල් මාලිගාවල් වල තිබ්බ මේ මහා බැඳීම් බන්ධන ආරක්ෂක දේවල් පුදුම නිදහසක් උන්වහන්සේට දැනෙන විවේකයක්. කිසිම ආරක්ෂකයෙක් නැහැ. රාජබටියෝ නැ වට කරගෙන ඉන්න. පුදුම සහනයක් මේ පැවිද්දත් එක්ක. සති දෙකක් උන්වහන්සේ විවේක සුවයෙන් අනුපිය කියන අඹ වනේ වැඩ සිටියා. ඊට පස්සේ උන්වහන්සේට මේ විමුක්තිය පිණිස මහා කාගෙන් හරි ගුරුවරයෙක් හොයාගෙන ආ යුතුයි මඟ අහගන්න කියලා උන්වහන්සේ අනකොට ආරංචි වුණා ආලාර කාලාම. බොහෝ ශිෂ්‍ය පිරිසකට ගුරුවරයෙක් හැටියට මඟ පෙන්නනවා. ඒ ශිෂ්‍යෝද මිනිස්සුද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ආලාර කාලාම විමුක්තියට පත්වෙච්ච උතුමෙක් කියලා හිතාගෙන ඉන්නේ. අපේ බෝසතාණන් වහන්සේ ගිහිල්ලා ආලාර කාලාම මුණ ගැහිලා සාකච්ඡා කරා. ඔබ මොන වගේ ධර්මයක්ද උගන්වන්නේ? ඔබ මොන වගේ භාවනාවක්ද කියලා දෙන්නේ? මොන වගේ දර්ශනයක්ද ඔබ තුල තියෙන්නේ? සුළු වෙලාවක් ඔහු සමග සාකච්ඡා කරලා පිරිසෙන් වෙන් වෙලා ගහක් යට වාඩි වෙලා භාවනා කරා. හරිම ආශ්චර්යයි ඒ ආලාර කාලාමගෙන් අහගත්ත ඒ ටික ඒ මොහොතේම උන්වහන්සේ සාක්ෂාත් කරගත්තා. ටික වෙලාවකින් උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා ආලාර කාලාම ළඟට ගිහින් ඇහුවා, මීට වඩා දෙයක් ඔබ දන්නේ නැද්ද? අනේ මන් දන්නේ ඔච්චරයි, මං අවුරුදු ගානක් මේ ජීවිතේ පුහුණු කරලා ඉගෙනගෙන කොච්චර අමාරුවෙන්ද මේ ටික මං දියුණු කරගත්තේ. මගේ ශිෂ්‍යෝ මගේ ගාව අවුරුදු ගණනාවක් වෙහෙසෙනවා, ඔවුන්ටත් මේ ටික පුරුදු කරන්න අපහසුයි. ඔබ මහ පුදුම කෙනෙක්නේ. සුළු වෙලාවක් තුල ඔබ මගෙත් එක්ක සාකච්ඡා කරලා මේ සියල්ලම සැනින් භාවනා කළ ප්‍රගුණ කරගත්තා. ආලාර කාලාම පුදුමයෙන් පුදුමයට පත් වෙලා කියනවා, ඔබ කැමතිනම් මගෙත් එක්ක මෙහෙ නතර වෙන්න. මේ ශිෂ්‍ය පිරිසෙන් භාගයක් මං ඔබට දෙන්නම්. ඔබ ගුරුවරයෙක් හැටියට ඔවුන්ට මේ මඟ කියලා දෙන්න. බෝසතාණන් වහන්සේ උන්වහන්සේ හොයාගෙන යන්නේ ඔය මඟ නෙමෙයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය එතනින් ලැබෙන්නේ නැහැ. ආලාර කාලාමගෙන් බොහොම සතුටෙන් ඔහුගෙන් සමුගත්තා.
ඔහුට කතා කරලා මම බලාපොරොත්තු වෙන විමුක්තිය මට මෙතන නැහැ. එහෙම යනකොට තමයි රාමපුත්ත උද්දක අපි කියන උද්දක රාමපුත්ත ඔහු ගැන ආරංචි වුණා. ඔහුත් අර වගේම පිරිසකට භාවනා කරලා ඉහෙලට අරූප ධ්‍යාන දක්වාම හිත වඩන මාර්ගයක් කියලා දෙනවා. අපේ බෝසතාණන් වහන්සේ උද්දක රාමපුත්තවත් මුණ ගැහිලා ඔහු සමග සාකච්ඡා කරා. ඔබ මොන වගේ දර්ශනයක්ද උගන්වන්නේ? ඔබේ ශිෂ්‍යයන්ට මොන වගේ ක්‍රමයක්ද ඔබ කියලා දෙන්නේ? ඔහු සමග සුළු වේලාවක් සාකච්ඡා කරලා පිරිසෙන් වෙන් වෙලා භාවනාවට වාඩි වුණා. සුළු මොහොතකින් ඒ අරූප ධ්‍යානෙ උපදවා ගත්තා. භාවනාවෙන් නැකිట్లా ගිහින් ඇහුවා, ඔබ මීට වඩා දෙයක් දන්නේ නැද්ද? ඔබ කියපු දේ මං සාක්ෂාත් කරගත්තා. ඔහුත් පුදුමෙන් පුදුමයට පත් වුණා, මේ උත්තමයා මහා පුදුම කෙනෙක් නේ. මං අවුරුදු ගාණක් වෙහෙසිලා මේ උපදවාගත්ත මේ අවබෝධය, මේ වැටහීම, මේ ධ්‍යාන උන්වහන්සේ සැනින් උපදවාගත්තනි. අනේ ඔබ වහන්සේ මාත් එක්ක මේ ආරාමේ නතර වෙමු. මගේ ශිෂ්‍ය පිරිසෙන් කොටසක් මං ඔබ වහන්සේට දෙන්නා. ඔබ වහන්සේ ඊයට අනුශාසනා කරන්න. එදා අපේ බෝසතාණන් වහන්සේ උද්දක රාමපුත්තටත් කියනවා, මං බලාපොරොත්තු වෙන විමුක්තිය මට මෙතනින් ලැබෙන්නේ නැහැ. සියලු දුකින් නිදහස් වෙලා සසරෙන් මිදෙන ක්‍රමයක් හොය හොයා මම මේ යන්නේ. උන්වහන්සේ එතනිනුත් පිටත් වෙලා ගියා. එතකොට අපිට පේනවා ආලාර කාලාමගෙන් උද්දක රාමපුත්තගෙන් කියලා භාවනාව ගැන ඔහු දන්න අරූප ධ්‍යානය ගැන සාකච්ඡා කරලා යමක් දැනගත්ත මිසක් චතුරාරි සත්‍ය ගැන නිවන් අවබෝධය ගැන මේ ලෝකේ සංසාර දුකෙන් මිදෙන මාර්ගය නිවන් මඟ ගැන ඔවුන් දන්නේ නැහැ කවුරුත්. ඒ නිසා නිවන් මඟ ගැන අපේ බුදුරජාණන් වහන්සේට කියලා දෙන්න කිසිම ගුරුවරයෙක් දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ කාගෙන්වත් අහලා දැනගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසායි පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ප්‍රථම ධර්ම දේශනාව එදා ඉසිපතන මිගදායේදී දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසු විරු ධර්මයක් මට බෝධි මූලයේදී අවබෝධ වුනේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝකෝ උදපාදි ධම්ම ඇස පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ඥානේ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා. කවදාවත් නොඇසු විරු ධර්මයක් බෝධි මූලයේදී මට වැටහුනේ, අවබෝධ වුනේ. එහෙමනම් පින්වතුනි අපිට පේනවා උන්වහන්සේ කවුරුත් කියලා දීපු කාගෙන්වත් අහගෙන ගිහිල්ලා වාඩි වෙලා පුරුදු කරලා ඒ අවබෝධය ඇති කරගත්තා නෙමෙයි. උන්වහන්සේ කාම සුඛල්ලිකානු යෝගේ ශරීරයට සැප සම්පත් දෙමින් විමුක්තියක් ලබන්න පුළුවන් නම් උන්වහන්සේ මාර්ගේ කොච්චර පුරුදු කරාද? උන්වහන්සේ වසර 29ක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවල පුදුමාකාර සැප සහිත රාජකීය ජීවිතයක් ගත කරා. අවසානයේ අවුරුදු 6කට ආසන්න කාලය ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් කරපු දුෂ්කර ක්‍රියාව, ඒ දේශනා අරිය පරියේෂණ සූත්‍රය, මෙවැනි දේශනාවල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී ගත්ත උත්සාහය වීරිය අපිට හිතා ගන්නවත් බෑ. අවසානයේ උන්වහන්සේ විසින්ම ඒ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධ ඒ කාමසුකල්ලිකානු යෝගේ අත්තකිල මතානු යෝගේ කියන මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. අන්නේ දහම් ඇස ලබා දෙන, ඥානෙ ඇති කරලා දෙන, ප්‍රඥාව පහළ කරලා දෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේම හොයාගෙන ඒ මඟ ගමන් කරලා චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගෙන බෝධි මූලයේදී ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ දා බෝධි මූලයේදී සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා මගදී මුණ ගැහුණා. ඔහු කුසතන වගයක් අරගෙන යනවා. ඔහු අපේ බෝසතාණන් වහන්සේව දැක්කට පස්සේ අර කුසතන වලින් කොටසක් මිටි 8ක් උන්වහන්සේට දීලා කියන ඔබ නම් භාවනා කරන කෙනෙක් පාටයි. භාවනා කරන කෙනෙකුට මේ කුසතන බොහෝම වටිනවා. ඔබ මේවා එලලා වාඩි වෙන්න. කුසතන මිටි 8ක් දෙනවා.
ඒ කුසතන මිටියටත් අරගෙන උන්වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේ වෙනුවෙන්ම මෞකුසින් බිහි වෙන දවසේ වජිරාසනේ ළඟින් පැන නැග්ග බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. උන්වහන්සේගේ වයසත් අවුරුදු 35යි. එදා නැගෙනහිර දිසාවට කුසතන එළලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටියා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද? ඒ ධර්මය අවබෝධ කරන් නැතුව මැරුණත් මම මේ ආසනෙන් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ ස්ථීර දැඩි අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය. ඒ වීරියෙන් ආසනේ මත වැඩ ඉන්නවා සමගම කලබල වෙන්නේ වසවර්ති මාරයා. මේ කාම ලෝකයේ අධිපති භාවයේ දරන වසවර්ති මාරයා කලබල වුණා. කොහොම හරි මේ කෙනා මෙතනින් නැකිට්ටවලා මේ ආසනින් නැකිට්ටවන්නට ඕන. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකින් ඇතු පිට නැගලා මහා භයානක හඬ ඇති කරගෙන ඔබ මේ මාර පරාජය ගැන දේශනාවල අහලා ඇති. වසවර්ති මාරයා දැන් උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ, වජිරාසනේ වැඩ සිටියා විතරයි. තාම කෙලෙස් සහිතයි. බිය තැතිගැනින් ඇති වෙනවා. නමුත් උන්වහන්සේ තුල තියෙන අදිෂ්ඨානෙ කොච්චරද කියන්නේ, මොනතරම් භයානක හඬ ඇති වුණත් උන්වහන්සේ මේ ඇහැක් කැරලා ඉදහා බැලුවේ. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. ගල් පෙරලීගෙන එනවා වගේ, කඳු පෙරලෙනවා වගේ භයංකාර හඬ ඇති වෙනවා. දැන් වෙන කෙනෙක් නම් නැකිලා දුවනවනේ, කෙලෙස් සහිත කෙනෙක් නම් බය වෙලා. අපේ බෝසතාණන් වහන්සේගේ වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද? මරුණත් ඒ ධර්මය අවබෝධ නොකොට මේ ආසනින් නැකිටින්නේ නැ කියන අදිෂ්ඨානෙම වැඩ සිටියා. අවසානයේ ඊතල වරුසාවල්, ගල් වරුසාවල්, මහා භයානක හඬ ඇති කරගෙන ආවා. හැබැයි ඒකකින්වත් උන්වහන්සේගේ ශරීරයට හානියක් වුණේ නැහැ. ළඟටම ඇවිල්ලා බැරිම තැන ගිරිමේකලාකින් ඇතු පිට ඉඳලා වසවර්ති මාරය අණ කරනවා, වහාම ඔතනින් නැකිටින්. මම කාම ලෝකේ අධිපතිය. මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් නැහැ. වහාම නැකිටින්න කියලා. ඔබ වහන්සේට වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම් මට ඒක ඔප්පු කරන්න කියලා. ඒ වෙලේ උන්වහන්සේට කවුරුවත් නැහැ. වසවර්ති මාරයාස් මහා සේනා පිරිවරාගෙන ඉනකොට දෙවි දේවතාවරු පවා බියේ පලා ගියා කියන මේ මොහොතේ. දෙවියන් කියන්නේ කෙලෙස් සහිත පිරිසක්. බිය තැති ගැනීම ඇති වෙනවා උන්ටත්. අපේ බෝසතාණන් වහන්සේ සසරී තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා උන්වහන්සේගේ ශ්‍රී හස්තේ පොළොවට තියලා දිවුරුවා, මේ මහ පොළොව මට සාක්ෂි දරනවා. මම මේ දීර්ඝ සංසාර ගමනේ සම්බුද්ධත්වයේ පිණිස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙනයි මෙතන වැඩ ඉන්නේ. මගේ පාරමී බලෙන් මහ පොළොව පවා වෙස්සන්තර ආත්මේ හත් වාරයක් කම්පා වුණා. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා මම පාරමී සම්පූර්ණ කරපු කෙනෙක් කියලා. ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරනවත් සමගම මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව කම්පා වුණා. අන්න ඒ වෙලාවේ වසවර්ති මාරයා සීසීකඩ සේනාවත් එක්ක පලා ගියා. මේක තමයි අපි ධර්මයේ අහලා තියෙන්නේ, බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත එකඟ කරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට හිත දියුණු කරගත්තා. හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු පිරිසිදු චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්තව තමන් වහන්සේ ගත කරපු පෙර ජීවිත දකින්න හිත යොමු කරා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේට පළවෙනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ගෙවාගෙන ආපු සංසාර ජීවිත දකින්න නුවණ උන්වහන්සේට ඇති වුණා. කල්ප ගණන් ආපස්සට
තමන් වහන්සේ ගිවාගෙන ආපු සංසාර ජීවිත උන්වහන්සේ තමන්ගේ නුවණින් දැක්කා. රාත්‍රී දෙවන යාම හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ. ඒ අයත් මේ වගේම ඉපදෙමින් මැරෙමින් යන ගමනක් දෝ කියලා හිත යොමු කරද්දී රාත්‍රී දෙවන යාමේ චුතෝපපාත ඥානය ඇති වුණා. මේ ලෝකේ සත්වයන් මරණින් මතු කර්මාන් රූපී උපත කරා යන ආකාරය දකින්න නුවණ චුතෝපපාත ඥානය උන්වහන්සේට ඇති වුණා. ඒත් සමගම උන්වහන්සේගේ හදවතේ මහා කරුණාවක් පැන නගිනවා මේ සංසාරික සත්වයන්ගේ සංසාර ගමන දකිද්දි. ඒ වෙලාවේ තමයි පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ විමසන්නේ. පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසද්දී අන්න එතනදි බෝධි මූලයේදී උන්වහන්සේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට උන්වහන්සේට අවබෝධ වෙනවා. සමගමයි උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්තුනි චතුරාරි සත්‍ය මේ වචනේ ඔබ ඕන තරම් අහලා ඇති. සාමාන්‍ය වචනේ ලොකු ගැඹුරු අර්ථයක් නොදන්නවා වුණත් දුක නැමැති ආර්ය සත්‍ය, දුකේ හට ගැනීම නැමැති ආර්ය සත්‍ය, දුක නැතිවීම නැමැති ආර්ය සත්‍ය, දුක නැති කරන මාර්ගය නැමැති ආර්ය සත්‍ය කියලා මේ චතුරාර්ය සත්‍ය ගැන යම් දැනුමක් ඇති. මේ චතුරාර්ය සත්‍යේ අපි සරලව නිකන් තේරුම් ගමු. දුක බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා. ඔන්න දුක කියන එක අපි යම් සරලව තේරුම් ගත්තා. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණය දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්, ওই ටික අපිට පේන්න තියෙන දේවල් අපි විඳිනවා. කායික මානසික ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මානසික වශයෙන් දුක් විඳිනවා. හැබැයි හකුලවල අවබෝධ කරගත යුතු දුක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් දුක කියන්නේ පංච උපාදානස්කන්ධයයි දුක. ඊළඟට දුකේ හට ගැනීම මේ පංච උපාදානස්කන්ධ දුක ඇති වෙන්නේ ඇයි? අවිද්‍යාවත් තණ්හාවත් නිසා. අවිද්‍යාව නිසායි තණ්හාව හටගන්නේ. මේ තණ්හාව හටගත්තද යායන් තණ්හා පෝනෝ භවික, යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන නන්දි රාග සහගත ආස්වාදින් ඇලෙන තට්ඨ තට්ඨාභිනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්නා වූ තණ්හාවක් ඇද්ද ඒ තමයි දුක්ඛ සමුදය, දුකේ හට ගැනීම. තණ්හාව හටගත් ගමන් තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. පටිච්ච සමුප්පාදයක් හැදෙනවා. එහෙමනම් දුක්ඛ සමුදය කියන්නේ පටිච්ච සමුප්පාදේ හට ගැනීම. පටිච්ච සම්පාදේ සකස් වෙවි මේ සත්වයා සංසාර ගමන හැදෙන ආකාරය. එහෙමනම් දුක්ඛ නිරෝධේ, දුක නැතිවීම කියන්නේ තණ්හාවේ නැතිවීම. අපි නිවන, නිවන කියලා කියන්නේ දුක්ඛ නිරෝධේ. දැන් කවුරු හරි ඔබෙන් අහනවා මොකක්ද ওই නිවන කියන්නේ? සමහරු දන්නේ නැහැ. බෞද්ධ වුණත් බොහෝ දෙනෙක් නිවන කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තනි වචනකින් පෙන්වුවා තණ්හක්කයෝ රාද කියන ස්වාමීන් වහන්සේට බුදුහාඳුරු වදාලා තණ්හක්කයෝ රාද නිබ්බාන. තණ්හාව ෂේවීමමයි නිවන. එහෙනම් තණ්හාව ෂේ කරන්නේ කොහොමද? තණ්හාවේ හට ගැනීම නම් දුකේ හට ගැනීම, දුකේ නැතිවීම කියන්නේ තණ්හා නිරෝධය. යෝ තස්සායේව තණ්හා, යම් තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධෝ, ඉතුරු නැතුවම මේ තණ්හාව නිරුද්ධ කරනවා. ඡාගෝ බැහැර කරනවා, පටිනිස්සග්ගෝ දුරින් දුරු කරලා දාන මුත්‍ති, ඒ ගැන තිර ඇල්ම අතහරිනෝ, අනාලය ආල රහිත වෙනෝ. මේ හැම වචනකින්ම කියන්නේ තණ්හා ප්‍රහාණය ගැන. එතකොට තණ්හාව නැද්ද? යම් තැනක තණ්හාව නිරුද්ධද, තණ්හා නිරෝධා උපාදාන නිරෝධ, බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධ, බැඳී යාම නිරුද්ධ නම් විපාක පිණිස කර්ම හැදෙන එක නිරුද්ධ වෙනවා.
භව නිරෝධා ජාති නිරෝධෝ විපාක පිණිස කර්ම හැදීම නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධයි ආය උපදින්නේ කොහෙවත් උපදින්නේ නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධන්ති ඉපදෙන්නේ නැත්නම් වයසට යන්න කෙනෙක් නැහනේ ඉපදෙන්නේ නැත්නම් ලෙඩ වෙන්න කෙනෙකුත් නැහැ ශෝක වැළපීම් දුක් දෝමනස් ඔව මොකවත් නැහැ ඉපදීම නැති වෙන්නේ සසර කොහේ හෝ සතර ආපායේ වැටි වැටි දුක් විඳ විඳ යන මේ සංසාර ගමන නිමා වෙන්නේ තණ්හාව නැති කිරීම. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ නිරෝධයේ පැත්ත. තණ්හාව නැති කරන මාර්ගය අන්න දුක්ඛ නිරෝධය. දැන් ඔබ සරලව තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය. දුක හකුලෝලා ගත්තොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ තමයි දුක්ඛාරි සත්‍යය. දුකේ හට ගැනීම තමයි තණ්හාවේ හට ගැනීම. ඒ තුල පටිච්ච සම්පාදේ හැදෙනවා. පටිච්ච සම්පාදේ සමුදේ පැත්ත. දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හා නිරෝධය. පටිච්ච සමුප්පාදේ නිරෝධය. දුක නැති කිරීම නිවන. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ අංගයන්ගෙන් යුක්ත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත මේ මග ඒ මග තමයි උන්වහන්සේ හොයාගත්තේ ඒ තේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධ අර අත්ත කිල මතානු යෝගේ කාමසුකල්ලි කානු යෝගේ කියන අන්ත දෙකෙන් තොරව මෙද මාවතක් මධ්‍යම ප්‍රතිපදාවක් උන්වහන්සේ හොයාගත්ත විශේෂයෙන් අවබෝධ කරගත්ත. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන දුක නැමැති ආරි සත්‍ය දුකේ හට ගැනීම නැමැති ආරි සත්‍ය දුක නැතිවීම ආරි සත්‍ය දුක නැති කරන මාර්ගය නැමැති ආරි සත්‍ය ගැන පරිවර්ත තුනකින් ආකාර 12කින් අවබෝධ වෙනවා. ඒකට තමයි අපි ධර්මයේ කියන්නේ තිපරිවට්ටන් ද්වාදසාකාරං කොහොමද මේ පරිවර්ත තුන පිංගතුණී සෝවාන් ඵලයට පත් වෙන ශ්‍රාවකයාට ඇති වෙන්නේ පළවෙනි සත්‍ය ඥානේ තමයි ඇති වෙන්නේ පළවෙනි පරිවර්තනේ දුක කියන්නේ ආර්ය සත්‍යක්මයේ කියන සත්‍ය ඥානේ ඇති වෙන්නේ දුකේ හට ගැනීම තණ්හාව මෙන්න මේ විදිහටයි දුක හටගන්නේ මේක සත්‍යක්මයේ කියන අවබෝධය ඇති වෙන්නේ දුක නැතිවීම දුක්ඛ නිරෝධය තණ්හා නිරෝධය මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ මේ කාර්ය සත්‍යක්මයේ කියන සත්‍ය ඥානෙ ඇති වෙන දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ මග විතරමයි නිවන කරා යන්න තියෙන එකම මග කියන අවබෝධය ඇති වෙන. එතකොට මේ අවබෝධය ඇති වෙන්නේ ඉස්සල්ලාම සෝවාන් වෙන ශ්‍රාවකයෙක් තුල ඇති වෙන්නේ සත්‍ය ඥානෙ. එතකොට චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර ගැනම සත්‍යක්මයි මේක මේ විදිහටමයි අනුගමනය කරන්න තියෙන්නේ කියලා ඔන්න සත්‍ය ඥානෙ උපදිනවා. හැබැයි යා තාම කෙලෙස් ප්‍රහාණය කරලා නැහැ. එයාට කෘත්‍ය තියෙනවා මේ හතරටම චතුරාර්ය සත්‍යයේ මේ වෙන වෙනම ආර්ය සත්‍ය හතර වෙනුවෙන්ම කළ යුතු කෘත්‍ය හතරක් තියෙනවා. දුක නැමැති ආර්ය සත්‍යය දුක අවබෝධ කළ යුතුයි. අන්න දුක අවබෝධ කරන්න ඕනේ. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව ප්‍රහාණය කරන්නට උනේ තමයි ඒකේ කෘත්‍ය. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුයි. අන දුක්ඛ නිරෝධේ නිවන සාක්ෂාත් කරන්නට උනේ. ඒ තමයි ඒකේ කෘත්‍ය. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. ඒ තමයි මාර්ගයේට කෘත්‍ය. සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. ඒ තමයි කරන්න තියෙන දේ. දුක අවබෝධ කළ යුතුයි තණ්හාව ප්‍රහාණය කළ යුතුයි නිවන සාක්ෂාත් කළ යුතුයි මාර්ගයේ වැඩි යුතුයි එතකොට ඔන්න ඔය කෘත්‍ය වඩාගෙන යනකොට තමයි එයා සකදාගාමි වෙනවා ඒ තුල කාමරාග පටිග තුනී වෙනවා තවදුරටත් කෘත්‍ය වඩාගෙන යනකොට කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා අනාගාමි ඵලයටපත් වෙනවා එතකොට අනාගාමී කෙනා තාම කෘත්‍ය වඩනවා කෘත්‍ය සම්පූර්ණ කළා නැහැ එයා අරහත් මාර්ගයේ වඩලා අවසන් වෙනකොට රහත් වෙනකොට මොකද වෙන්නේ
කෘත්‍ය සම්පූර්ණ වෙනවා සමගම කෘතඥානි ඇති වෙනවා කෘතඥානි කියන්නේ දුක අවබෝධ කළා තණ්හාව ප්‍රහාණය කළා නිවන සාක්ෂාත් කළා මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන අවබෝධය කෘත්‍ය කියන්නේ කළ යුතු දේ කරලා අවසానයි කියන අවබෝධය එතකොට අන්නේ අවබෝධය ඇති වෙනවා සමගම තමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා ආසවක්ඛේ ඥානෙ ඇති වෙන්නේ එතකොට චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ වීමයි කෙලෙසුන්ගෙන් හිත මිදීමයි ආසවක්ඛේ ඥානෙ ඇති මේ ඔක්කොම එක සැනින් සිද්ධ වෙන්නේ එතකොට දුක අවබෝධ වුණා තණ්හා ප්‍රහාණය වුණා නිවන සාක්ෂාත් වුණා මාර්ගය වඩලා අවසන් වුණා කියන අවබෝධයට අපි කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ ඒත් එක්කම හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියන අවබෝධය සම්මා විමුක්ති. ඒ නිසා ධර්ම මාර්ගේ වඩලා අවසන් කරගත්ත කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ට අමතරව තවත් මාර්ගාංග දෙකක් බුදුහාඳුරෝ විස්තර කරන. දසාංගේහි සමන්නාගතෝ අරහති උච්චති කියලා ධර්මයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලාට මග වඩලා අවසන් කරගත්ත කෙනෙකුට අංග 10ක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන්නේ මාර්ග අංග 8යි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔය මාර්ගයේ වඩලා අවසන් කරාට පස්සේ චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ වුණා කියන අවබෝධේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ කෙලෙසුන්ගෙන් හිත මිදිලා විමුක්තියට පත් වුණා කියන අවබෝධය එතකොට බුදුරජාණන් වහන්සේට බෝධි මූලයේදී ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණත් සමගම පත් වෙනවා කියලා කියන චතුරාරි සත්‍ය උන්වහන්සේ කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව කිසිම කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව මෙන්න මෙයයි මාර්ගයේ මේ මාර්ගයේ යන්න මේ විදියට කරන්න මේ විදියට කරන්න කියලා මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේ විසින්ම බෝධි මූලයේදී චතුරාරි සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන. පිංගතුනි දැන් ඔබ දන්නවා සම්මා සම්බුද්ධ කියලා කියනකොට ඒ බුදු ගුණය ඇහෙනකොට ඔබ දන්නවා එහෙමනම් සම්මා සම්බුද්ධ කියන එකේ අර්ථය මේකයි. දැන් ඔබට පුළුවන් මේ බුදු ගුණයක් මෙනෙහි කරන් එකම බුදු ගුණයක් වේවා නිතර නිතර ඔබ මෙනෙහි කරද්දී අප්‍රමාණ පිනක් රැස් වෙනවා. තමන්ගේ ජීවිතේ කොච්චරනම් පින් රැස් කරගන්න පුළුවන්ද? පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොච්චරනම් දුකක් විඳලාද? මේ ධර්මයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තේ. අපි කොච්චර වාසනාවන්තද? අපිට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ අපිට මඟ කියලා දෙනවා. ශ්‍රාවකයන් ගැන මහා කරුණාවෙන් උන්වහන්සේලා සසරේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරලා සම්පූර්ණ කාලේ ගත්තොත් මනෝ ප්‍රනිධානය පුරපු කාලේ වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරපු කාලේ එතන සොළොසා සංකේ කල්ප ලක්ෂයක් ඊළඟට දස පාරමී පිරුවා සාරා සංකේ කල්ප ලක්ෂයක් මේ ඔක්කොම එකතු කරපුවාම යම් තැනකදී සිතට සිතුවිල්ලක් ආවනම් බුද්ධත්වයේ පිණිස බුදු වෙන තැන දක්වා සම්පූර්ණ කාලය විසි අසංකේ කල්ප ලක්ෂය මේසා සසරි දුක් විඳලා ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් ධර්මය කිසිම ගුරු මුෂ්ටියක් නැතුව නිවන් අවබෝධයේ පිණිස අවශ්‍ය සියල් ඊටාම සරලව ඒ පුද්ගලයන්ට වැටහෙන ආකාරයට අර්ථ සහිතව සාත්තං සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසිති පිරිසිදු නිවන් මඟ මුල මැදාග ගැලපෙන විදිහට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. එහෙමනම් අද අපිට ඒ මාර්ගයේ කියලා දෙන්න ගුරුවරයෙක් අපිට ඉන්නවා. අපේ ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. අපිට මාර්ගයේ නිවරදිව මඟ පෙන්වන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පානවා සමගම උන්වහන්සේ ගුරු තනතුරට පත් කරේ ධර්ම විනය. පිරිනිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ
අදරාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද ඔබ හිතන්න එපා අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා අපිට දැන් තියෙන අතීතයට ගිය ශාස්ත්‍රුවරයෙකුගේ ධර්ම විනයක් නේද එහෙම හිතන්න එපා ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් බවට මේ ධර්මයයි විනයයි පත් වෙනවා ඒ ධර්ම විනයට පුළුවන් කෙනෙක්ව සසරින් එතර කරවන්න මඟ පෙන්නන ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කොයි තරම් පිරිස මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා මාර්ගඵල ලැබුවද නිවන් අවබෝධ කරාද ඒ නිසා පිංගතුනි ඒ උතුම් නිවන් මඟ ගමන් කරලා වීරියවන්ත පිංවන්ත කෙනෙකුට අදටත් මේ මාර්ගයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ඒ නිසා පිංගතුනි ඔබේ ජීවිතයේ තුල බුද්ධ ශාසනයක් මුණ ගැහුණ මනුස්ස ජීවිතයක් ලැබුණ ඔබ බොහෝම වාසනාවන්ත පිරිසක් ඒ වගේම අඩුම ගානේ බුදු ගුණයක් හරි නිතර සිහි කරන් බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන බුදු ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන් කෙනෙක් මරණ මංචකේ බුදු ගුණ සිහි වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ බුදු ගුණ මානසිකාරේ ආසන්න කුසලයක් හැටියට බලවත් වෙනවා බුදුරජාණන් වහන්සේම දේශනා කරා මයි සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරායනෝ මරණ මංචකේ බුදුහාඳුරු ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් සබ්බේතේ සග්ග පරායනෝ ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල තුනුරුවන් ගැන හිත පහදවාගෙන සද්ධාව ඇති කරගන්න සද්ධාවෙන් ධනවතෙක් වෙන්න සද්ධා ධන ආර්ය ශ්‍රාවකයෙකුගේ බල ධර්මයේ සද්ධාව කියන්නේ සීක බලයක් තමන් සද්ධාවෙන් බලවත් වෙන්න ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සද්ධාව දියුණු කරන් සද්ධා ඉන්ද්‍රිය මේ ධර්ම මාර්ග යන ශ්‍රාවකයෙකුට සද්ධාව බලයක් සද්ධා බලක් මේ සද්ධාව සත් ආර්ය ධනිය තුල බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ මහා ධනයක් හැටියට පෙන්වන ඒ උතුම් සද්ධාව දියුණු කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත් ලක්කන ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ සිය ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණු පෙරදැරිව පොකුණුවිට හේනේගම ජයන්ති මාවතේ අංක 124 දරණ නිවසේ පදිංචි සජිනී උත්පලා සුමතිපාල මහත්මිය සහ කුෂාන් හේමන්ත පෙරේරා මහතා අමරා සේනානායක මහත්මිය ඉඳුනි සුමතිපාල මහත්මිය පුණ්‍යා කුඩකොළව මෙනවිය පෙරම්පුලි ආරච්චිගේ
කාන්ති යන අය විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ ඔවුන් නමින් මිය පරලව යන්නට යෙදුණු සෙළුම ඥාති හිත මිත්‍රාදීන්ට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන් නමින් සුජීවත්ව වාසය කරන සෙළුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කරන කියන රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමයි එසියලු අරමුණු සාක්ෂාත් වේවා ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි